Welcome to our free education YouTube channel. Adubang ogolanta andunnade indi anni Ricoh brand ki ena aluthma photocopy machine model ekak gana. Etota meka gattot ema Ricoh brand ekak gattot ema Islam kiyannone Ricoh kiyanneth Japan brand ekak. Ricoh photo machine gattot ema ewa me හොඳ මාකට් එකක් තියෙනවා ලංකාවේ මැෂිනුත් හොඳයි එතකොට එහෙම ගත්තාම රිකෝ එකේ තියෙන අඩුම ගන්නට පුළුවන් මැෂින් එකක් ගන්න තමයි මම අද කතා කරන්නේ අඩුම ගන්නට කියන්නේ අඩුම ගන්නට තියෙන A3 ෆොටෝකෝප් මැෂින් එකක් ගන්න තමයි මම අද කතා කරන්නේ මේක ඇවිල්ලා මොඩල් එකක් ගත්තොත් රිකෝ MP 20014 20014 20014 ගම ඔයගොල්ලෝ හිතන්න එපා මේක ගොඩක් අය හිතනවා 2014 ගම මේක 2014 මැෂිමක් කියලා. එහෙම නෙමෙයි මේක මොඩල් නම්බරේ තමයි 2014 වෙන්නේ. මොකද කිසිම මේ මැෂින් එක මැනුෆැක්චරර් එකේ මොඩල් එක එන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා ඇති රිකෝ එකේ තියෙනවා 27.1 27.2 ඒ වගේවත් තියෙනවා. 2700 ගණන් ඉවර තාම ඇවිල්ලා නැහැ නේ. ඒක ඇවිල්ලා ඉවර එකෙන් නෙමෙයි මේක මොඩල් නම්බර්ස් දාන්නේ. ඒක නිසා ඒක වරදවා පටලව ගන්න එපා ඔයගොල්ලෝ. මේකේ ෆීචර්ස් ගත්තොත් මේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ print scan photocopy කියන facilities තමයි. එතකොට මේකේ print photocopy දෙකම black and white විතරයි. scan එක color scan උත් තියෙනවා black scan උත් තියෙනවා. එතකොට මේකේ print speed එක ගත්තොත් සාමාන්‍ය විනාඩියට 20ක් වගේ වදිනවා speed එක. එතකොට මේකේ එන්නේ තනි drawer එකක් තමයි. එක paper tray එකයි එන්නේ. ඊට අමතරව පැත්තෙන් bypass tray එකක් තියෙනවා. ඒ විදිහට තමයි එන්නේ මේකට ඕන නම් ට්‍රේස් වෙනම ඕගලන්ට ඇඩිෂනලි ඇඩ් කරන්න පුළුවන් ඉතින් මේ මැෂින් එකේ ගත්තොත් එහෙම මේකේ වොරන්ටියක් එනවා අවුරුද්දක් නැත්නම් කොළ 80000ක වොරන්ටියක් එනවා මේ ෆොටෝ මැෂින් එක ගත්තොත් එහෙම මේකත් අවුරුද්දක් නැත්නම් කොළ 80000ක වොරන්ටියක් තියෙනවා වගේම ලංකාවේ ඕන තැනකට ෆ්‍රී ඩිලිවරි කියලා හයි කරලා දෙනවා එතකොට මේකේ ටෙක්නිෂියන්ලත් ලංකාවේ හැම දිස්ත්‍රික්කෙම ඉන්නවා මක්කා සර්විස් රිපෙයර් එකක් අවශ්‍ය නොත් අනිත් ෆොටෝ මැෂින් වගේම තමයි ඇවිල්ලා සර්විස් රිපෙයර් කරලා දෙනවා එතකොට මේකේ ටෝනර් එක ගත්තොත් එහෙම සමහර ෆොටෝ මැෂින් වල ගන්නකොට හම්බෙන්නේ පොඩි ටෝනර් එකක්. එහෙම නැත්නම් අපි කියනවා ඩමි ටෝනර් එකක් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය පොඩි කොළ ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන්. උදාහරණයක 1000ක 1500 3000ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන් මැෂින් එකක් ගත්තාම හම්බෙන්නේ ටෝනර් එකෙන්. හැබැයි රිකෝ එකේ එහෙම නැහැ. රිකෝ මේ MP 20014 කියන එකේ මේ මැෂින් එක ගන්නකොටම ෆුල් ටෝන් එකක් හම්බෙනවා. ඒ කියන්නේ ඒ ෆුල් ටෝන් එකෙන් කොළ 12000ක් ගහන්න පුළුවන්. ඉතින් ඉවර වුණාට පස්සේ ගන්න ටෝන් වලුත් එහෙමයි ඒ ටෝන් වලුත් 12000ක් වගේ තමයි পেපර්ස් ගහන්න පුළුවන්. ඉතින් මේකේ ඔයගලන්ට මේ හැම මැෂිමක්ම බ්‍රෑන්ඩ් නිව මැෂින් වලට ඔයගලන්ට බැංක් ලෝන් වගේ අප්ලයි කරන්න පුළුවන් එකපාර ගෙවන්න මුදල් නැත්තම්. ඉතින් මේකෙත් අපි ප්‍රයිසස් දාන්නේ නැහැ ඔයගලන්ට පුළුවන්. මේක ඔයගලෝ ගන්න දවසේදී එහෙම නැත්තම් වීඩියෝ එක බලන දවසේදී ඔයගලෝ අපේ හොට්ලයින් නම්බර්ස් වල කතා කරලා අප්ඩේට් ප්‍රයිසස් ගන්න. මාකට් එකේ බැලුවොත් එහෙම මේ දවස්වල මාකට් එකේ ලංකාවේ මාකට් එකේ අඩුවටම ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව ෆොටෝකෝප් මැෂින් එක තමයි මේක. මේක Ricoh MP 20014 ෆොටෝකෝපි මැෂින් එක. print scan ෆොටෝකෝපි විතරයි තියෙන්නේ. ඉතින් අපි මේකේ ස්පෙસિෆිකේෂන්ස් වලට ගිහිල්ලා බලමු මේකේ මොනවද තියෙන අනිත් ස්පෙસિෆිකේෂන්ස් කියලා. මම යනවා Ricoh එකේ වෙබ්සයිට් එකට මම යන්නේ මේ විදිහට මැෂින් එක තියෙනවා මේකේ ෆොටෝ එකේ ට්‍රේ දෙකක් තිබුණාට ඉස්සෙල්ලා ගන්නකොට ඔයගලන්ට හම්බෙන්නේ එක ට්‍රේ එකයි මේ ට්‍රේ එක ඔප්ෂනල් තමයි ඔයගලන්ට ඇඩ් කරගන්න පුළුවන් වෙන්නේ එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේකේ print scan photocopy තුනම තියෙනවා A3 black and white multi function photocopy machine මේක A3 ගහන්න පුළුවන් black and white speed එක මම කිව්වා print speed එක විනාඩි 20යි resolution 600x600 තමයි තියෙන්නේ. first copy end 10 seconds යනවා කියලා තියෙනවා. හරි අපි මේකේ specification වලට ගියොත් එහෙම මේකේ memory එක 256 memory එකක් තියෙන්නේ. මම අත්‍යවශ්‍යව විතරයි ඔයගලන්ට කියන්නේ ඔයගලන්ට ඕන නම් මෙකට ගිහිල්ලා full details බලන්න පුළුවන්. media handling වල තියෙනවා standard input capacity එක කොළ 350යි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ෆොටෝකෝප් මැෂින් එකේ කැපැසිටි එක කොළ 350යි දාන්න පුළුවන්. ඒ 350 වෙන්නේ 100ක් දාන්න පුළුවන් bypass tray එකට. මම ගොලන පැත්තෙන් tray එකක් තියනවා කියලා. ඒක තමයි bypass tray එක. ඒකට කොළ 100ක් දාන්න පුළුවන්. ඊට අමතර කැසට් එක. මතක ලාච්චු වල කොළ 200ක් දාන්න පුළුවන්. 250ක්. ඒ දෙක එකතු කළා තමයි කොළ 350 හැදෙන්නේ. එතකොට maximum
දාන්න පුළුවන් 1350ක් දාන්න පුළුවන් කියලා තියෙනවා. ඒ කියන්නේ මේකට ට්‍රේස් තව ඇඩ් කරන්න පුළුවන්. ඒතකොට ට්‍රේස් ඇඩ් කරලා උඩරිම දාන්න පුළුවන් 1350ක් තමයි. සපෝර්ට් මීඩියා වර්ග මේකේ තියෙනවා මොනවද සපෝර්ට් කරන්න කියලා. මේකේ තර වගේ තමයි මේ බෝඩ් වගේ දානවා නම් බයිපාස් එකේ තමයි දාන්න ඕනේ. ට්‍රේ එකේ බෝඩ් දාන්න බෑ, හිර වෙනවා. මැක්සිමම් සයිස් එක A3. ඕකේ, USB තියෙන USB තමයි කනෙක්ට් වෙන්නේ. කොපි ෆීචර්ස් තියෙනවා විනාඩි 20යි, රෙසලූෂන් තියෙනවා මේකේ දාලා. සූම් රේන්ජ් එක මේකේ තියෙන්නේ 150 ඉඳන් 200ක් වෙනකන් තමයි සූම් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු පොඩි කරන්න පුළුවන් 150ක්, එහෙම නැත්නම් 100 200. ඒ කියන්නේ දෙගුණ ලොක් කරන්නත් පුළුවන්, නැත්නම් ඒකෙන් භාගයකට පොඩි කරන්නත් පුළුවන්. හරි. ඩුප්ලෙක්ස් කොපි නෑ, බුක් කොපි නෑ. ඒ කියන්නේ ඒක ස්කෑන් කරන් යන්න බෑ. ID කොපි තියෙනවා, ID කොපි ෆන්ක්ෂන් එක තියෙනවා මේකේ. හරි, මේකේ print pages duplex නෑ, scan එකේ duplex නෑ මේකේ. color scan supported කියලා තියෙනවා, scan resolution මේ දාලා තියෙනවා, scan to email කියලින්ම function එකත් මේකේ තියෙනවා. supported operating system තියෙනවා, windows server වලත් support කරනවා 2008 වෙනකන්. sorry 2012 වෙනකන් support කරනවා. windows vista ඉඳන් support කරනවා. සම ගොඩක් වෙලා windows 7 ඉඳන් support කරන්නේ. මේක windows vista ඉඳන්ම support කරනවා. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ආයෙත් තමයි ඉතින් මං කිව්වලින් කිව්වාගේ අවුරුද්දක් නැත්තම් කොළ 80000ක වොරන්ටියක් හම්බෙනවා. ඒ ටික තියෙනවා ප්‍රී ඩිලිවර් කියලා හයිකල් දෙනවා. අනික තව ඔයගොල්ලෝ ෆොටෝ මැෂින් ගැන දන්නේ නැතුනට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ෆොටෝ මැෂින් ගත්තාම ටෙක්නිෂියන් එක ඔයගොල්ලන් ඉන්න තැනටම ඇවිල්ලා මැෂින් එක හයිකල් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න ඔක්කොම කියලා දෙනවා. ඒ නිසා එක එක බර වචන ID copy function duplex printing එයා මේවා කිව්වට බයෙන් දෙන්නේ නැහැ. ඒ ඔක්කොම අපේ එන ටෙක්නිෂියන් ඔයගොල්ලන්ට ඇවිල්ලා කියලා දෙනවා. ඉතින් මේක ගත්තොත් එහෙනම් මේකේ සාමාන්‍යයෙන් ඉතින් සාමාන්‍ය පොඩි කමියුනිකේෂන් වලට ඇති ඒවට අපි කමියුනිකේෂන් වලට නම් මේක රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද හේතුව මේක ඩුප්ලෙක්ස් ගහන්න වුණොත් එහෙනම් 11 හරෝ දාන්න වෙනවා. කමියුනිකේෂන් වල ඩුප්ලෙක්ස් අනිවාර්යෙන් ගහන්න වෙනවා. ඒක නිසා ඔයගලන්ට කමියුනිකේෂන් වල ඩුප්ලෙක්ස් එකක් ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මේවා එක ඔෆිස් වල වගේ නම් හොඳටම ඇති. ඔෆිස් වලට ගෙදර පාවිච්චියට ඒ වගේ වැඩ වලට හොඳටම ඇති. ඉතින් බොහොම ස්තුතියි අදත් අපි වීඩියෝ එක බැලුවට. මම කැමදෑම කියනවා වගේ ඕලන් මහල් ප්‍රශ්න තියෙනවා අපේ හොට්ලයින් නම්බර්ස් වලට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න පුළුවන්. අපි හැම කමෙන්ට් එකකම රිප්ලයි එකක් දානවා. ඉතින් ඔයගොල්ලෝ බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඔයගොල්ලෝ වීඩියෝ එක ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. ඊට අමතරව ඔයගොල්ලෝ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් එනවා. ඉතින් බොහොම ස්තුතියි අදත් අපි වීඩියෝ එක බලුවට. අපි ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.